පුවත්පති හිටපු කතරු ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයට පස් වසරක් ගත වූ අද දින ඊට හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා සම්බන්ධ බවට ජනාධිපතිවරයා උපුටා දක්වමින් ඔහුගේ ඥාතීන් කළ චෝදනාව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ප්‍රතික්ෂේප කරනවා. අද උදෑසන බොරැල්ල කනත්ත සුසාන භූමියේදී පැවති විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ දෙක්කු ලසන්ත වික්‍රමතුංග පස්වන අනුස්මරණ ගුණ සමරුවේදී ලසන්ත වික්‍රමතුංගගේ සොයුරාවන ලාල් වික්‍රමතුංගයි මෙම ඝාතනයට සරත් ෆොන්සේකා සම්බන්ධ බවට ජනාධිපතිවරයා තමන්ට තුන්වරක්ම පැවසූ බව ප්‍රකාශ කළේ. පසුව මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් සංදේශය ඔහුගෙන් කරුණු විමසුවා. ජනාධිපතිතුමා මට තුන් වතාවක් කිව්වා ජෙනරල් සරත් ෆොන්සේකා තමයි ලසන්තව මැරුවේ කියලා. මම ඒ විට ඇහුවා ඔහුගෙන්, ඇයි එහෙනම් ඔහුට මිනිමැරුමකට නඩු පවරන්නේ නැත්තේ? ඇයි මේ සුළු සුළු වැරදි වලට නඩු පවරන්නේ කියලා. ඔහු ඒකට කිව්වේ මේ සාක්ෂි ගැන කියලා යම්කිසි දෙයක් කිව්වා මිසක සෑහීමකට පත්වෙන පිළිතුරක් දුන්නේ. රටේ නායකයා, රටේ ආරක්ෂක අංශවල නායකයා වන ජනාධිපති මහින්ද රාජපක්ෂ කරන ප්‍රකාශ තමන් බැරෑරුම් ලෙස සලකන බවයි ලාල් වික්‍රමතුංග ප්‍රකාශ කළේ. සංදේශය ලාල් වික්‍රමතුංගගෙන් විමසුවේ සරත් ෆොන්සේකා මෙම ඝාතනයට සම්බන්ධ බවට ඔහු විශ්වාස කරන්නේ දෙයන්නයි. මම හිතන විදිය මේක යුද හමුදාවේ දේශපාලන ලොකු මහතුරුන්ගේ දුවමනාකට වැත්තක එකක්. ජෙනරල් සරත් ෆොන්සේකා ඔහුම කියලා මේක කෙරුවද නැත්නම් අනිත් අය දේශපාලනඥයෝත් එක්කාසු වෙලා කෙරුවද කියන එක තවම දන්නේ නැහැ. හැබැයි මම විශ්වාස කරනවා මේක රජයේ දැනුමක් ඇතුව, යුද හමුදාවේ දැනුමක් ඇතුව කෙරුණා කියලා. සංදේශයට අදහස් දැක්වූ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා තමන්ට එල්ල වී ඇති චෝදනාව ප්‍රතික්ෂේප කළ අතර ඔහු පවසන්නේ ලසන්ත වික්‍රමතුංගගේ සොයුරා ජනාධිපතිවරයාගෙන් වරප්‍රසාද බලාපොරොත්තුවෙන් දිගින් දිගටම මෙම ඝාතනයට තමන් සම්බන්ධ බවට අදහස් පළ කරන බවයි. මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයා මට විරුද්ධව ප්‍රොජෙක්ට් කතා හදනවා, මට මඩ ගහනවා, මට විරුද්ධව බොරු චෝදනා එල්ල කරනවා, බාව අප්‍රසාද එල්ල කරන්න හදනවා. ඒක මේ රටේ ඉන්න සියලු දෙනාම දන්න කට්‍යක් බව තේරුම් ගැනීමට ලාල් වික්‍රමතුංගට මොලේ පහළේ වයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් එහෙම මහින්ද රාජපක්ෂ කිව්වා කියලා කුප්පාරක්, එයා ඒක පිළිගන්නවා නම් මට පුළුවන් ඕනනම් 10 පාරක් හරි කියන්න. මම නෙවෙයි ඒක කළා කියන්නේ, මහින්ද රාජපක්ෂ හරි ගෝතාභය රාජපක්ෂ හරි කියලා. එතකොට එයා ඒකත් පිළිගන්නවා. මින් පෙරද තමා සිරගත කිරීමේ රජයේ අවශ්‍යතාව ඉටු කිරීමට ලාල් වික්‍රමතුංග හා ඔහුගේ පුවත්පතේ කතුවරිය සුදුකොඩි නඩුවට අදාළව බොරු සාක්ෂි ලබා දුන් බව පවසන හිටපු යුද හමුදාපතිවරයා ජනාධිපතිවරයා සමග එක්ව ලාල් වික්‍රමතුංග තමන්ට මඩ ගැසීමේ ව්‍යාපාරයක යෙදී සිටින බවයි ප්‍රකාශ කළේ. මේක අපි දන්නවා පහුගිය කාලයේ මේ ලීඩර් පුවත්පතේ අයිතිකරු කාලේ හිටපු ලාල් වික්‍රමතුංග පුවත්පතේ හිටපු රත්නතුමිය පෙට්‍රිකා ජයන් ඔවුන් ආණ්ඩුවෙන් වරදාන බලාපොරොත්තුව මට විරුද්ධව බොරු සාක්ෂි දුන්න ගැස්තිය. සුදුපලි නඩුවේදී අමූලික බොරු සාක්ෂියක් දීලා මාව හිරගත කරන්න තීන්දුව ගැනීමට දායක වෙච්ච කට්ටිය නේ ඒගොල්ලෝ රජයේ අවශ්‍යතාවය මත. ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මාධ්‍යවේදීන් වන පෝද්දල ජයන්ත, උපාලි තෙන්නකෝන්ටෙල්ල වූ ප්‍රහාර හා දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් ජන ඝාතන සිදුවූයේ ජනාධිපතිවරයා හා ආරක්ෂක ලේකම්වරයාගේ ආශිර්වාදයෙන් ක්‍රියාත්මක වූ කල්ලියකින් බව තමා හමුදාපතිවරයාව සිටි අවධියේ සිට විශ්වාස කළ බවයි සරත් ෆොන්සේකා පවසන්නේ. මේ ඝාතන මාලාවම ලසන්තයි කවුතුංග ඝාතනය, පෝද්දල ජයන්ත දෙල්ලුක ප්‍රහාරය, උපාලි තෙන්නකෝන් මහත්ය දෙල්ලුක ප්‍රහාරය, රවිරාජ් ඝාතනය, දේශපාලනඥයෙක් ඝාතනය වුණා යාපනයේ, මේ ඔක්කොම අතර එක කල්ලියක් කියන මතේ මම හමුදාපති හැටියට සිටියා. මොකද මේ කල්ලිය ඇල්ලීම සඳහා අවශ්‍ය උනන්දුව, අවශ්‍ය පියවර ආරක්ෂක ලේකම්කෝ ජනාධිපති ගත්තේ නැහැ. නමුත් ඔවුන් හැකියාව තිබුණා, අවශ්‍යතාවය තිබුණා නම් මේ කල්ලිය ඇල්ලීම සඳහා අවශ්‍ය පියවර ගන්න. මම හැම වෙලේම විශ්වාස කරා මේ ගැන කරපු කල්ලියට මේ පාලකයාගේ මේ ආරක්ෂක ලේකම්ගේ ආශිර්වාදය ලැබුණා. හමුදාපතිවරයා හැටියට මේ පිළිබඳව සොයා බැලීමට තමන්ට කිසිදු අයිතියක් හෝ වගකීමක් නොතිබූ බව අවධාරණය කළ හිටපු හමුදාපතිවරයා ලසන්ත වික්‍රමතුංග ඉතා නිර්භීත විප්ලවකාරී හා අභියෝග හමුවේ තම මත ප්‍රකාශ කළ මාධ්‍යවේදියෙකු හැටියටයි හඳුන්වනු ලැබුවේ. මේ අතර ලාල් වික්‍රමතුංග තම සොයුරා ඝාතනය කර වසර 5ක් ගත වුවා. තවමත් එහි වැරදිකරුවන්ට දඬුවම් දීමට රජය අපොහොසත් වී ඇති බව පෙන්වා දෙනවා. කේලිය රබුක්කල් ඇමති කිව්වා ලසන්ත නැතුනේ ජනවාරි මාර්තු වෙනකොට නඩුව ඉවර වෙයි කියලා. හැබැයි අද වෙනතුරු ඒ කිසි දෙයක් වෙලා නැහැ. මට තේරෙනවා හමුදාවේ මොරාල් එක රටේ කියන බයක් තියෙනවා කියන එක. ඕ නැත්තම් කවුරු හරි මේ සුළු නිලධාරීන්ට අනුදුන්න අය පාසුවටපත් වෙයි කියලා හිතලා තමයි මේ නඩුව ඉදිරියට ගෙනියන්නේ. ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සම්බන්ධයෙන් රජයට එළවෙන චෝදනා රජය ප්‍රතික්ෂේප කරනවා.